මේ දීලා තියෙන සංයෝගයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇල්කොහොල කාණ්ඩය. ඇල්කොහොල කාණ්ඩය බැඳිච්ච කාබන් පරමාණු අඩංගු වන විදිහට අපිට දිගම කාබන් දාමය තෝරන්න පුළුවන්. කාබන් දාමය අංකණය කරන්න පුළුවන් 1 2 3 4 5. කාබන් දාමය අංකණය කරන්න පුළුවන් මේ පැත්තේ ඉඳලා 1 2 3 4 5. ඇල්කොහොල කාණ්ඩය බැඳිලා තියෙන කාබන් පරමාණු වල අංක 1 ලැබිලා තියෙනවා, අංක 5 ලැබිලා තියෙනවා, අඩු අංක ලැබීම අංක 1. එචා මේ විදිහට අංකය දීම වැරදි. ආදේශ කාණ්ඩ තියෙනවා 3ක්, බ්‍රෝමෝ ආදේශ කාණ්ඩ 2ක් තියෙනවා, මෙතිල් ආදේශ කාණ්ඩ 1ක් තියෙනවා. ඉංග්‍රීසි අකාරාදී අනුව ඉස්සෙල්ලාම ලියන්න ඕනේ බ්‍රෝමෝ ආදේශ කාණ්ඩ ගැන. 4 වෙනි කාබන් පරමාණුවේ 5 වෙනි කාබන් පරමාණුවේ බ්‍රෝමෝ ආදේශ කාණ්ඩ 2ක් තියෙනවා, 3 වෙනි කාබන් පරමාණුවේ මෙතිල් ආදේශ කාණ්ඩ තියෙනවා. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 5ක් තියෙනවා. ඒ නිසා ලියන්න ඕනේ පෙන්ට්. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් ආරම්භ වෙනවා 4 වෙනි කාබන් පරමාණුවෙන්. ඒ නිසා ලියන්න ඕනේ 4EN. EN ලියන්න. පළවෙනි කාබන් පරමාණු බැඳිච්ච ඇල්කොහොල කාණ්ඩයක් තියෙනවා. ඒ නිසා 1OL. එතකොට අපිට IUPAC නම ලියන්න පුළුවන්. 4,5 ඩයිබ්‍රෝමෝ. 3 වෙනි කාබන් පරමාණුවේ මෙතිල්. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු 5යි. පෙන්ට්. 4 වෙනි කාබන් පරමාණුවෙන් පටන් ගන්න ද්විත්ව බන්ධනය 4EN. පළවෙනි කාබන් පරමාණුවට බැඳිච්ච ඇල්කොහොල කාණ්ඩය 1OL. මෙන්න මේ ආකාරයටයි මේ සංයෝගයේ IUPAC නම ලියන්නේ.